හලෝ කොහමද ඔයාලට ඉතින් අද වීඩියෝ එකෙන් මම ඔයාලත් එක්ක කතා කරන්න යන්නේ ගොඩක් දෙනෙක් රූපය ගැන කතා කරද්දී අමතක කරලා තියෙන මාතෘකාවක් ගැන ඉතින් මගේ ජීවිතේට නම් මට වයස අවුරුදු 11 ඉඳන්ම මම ගොඩක් ආසාවෙන් මගේ ජීවිතේට එකතු කරගත්ත දෙයක් තමයි භාවනාව කියන්නේ ඉතින් අද වීඩියෝ එකෙන් ඔයාලට භාවනාව කොහොමද අපේ රූපය ලස්සන කරගන්න अभी पाविची करने के लिए तमें मामो आले टे के लिए देने इतनी मामा औरों तो एक बोले हैं दी मगे अम्मा मावा योग क्लास है कर दे मैं इतनी दास इक मटा औरों तो दा हटा के ना काम्मा मामे योग मेडिटेशन करा इट पासे अतर मगे लेवल्स एक कम मटे आने बैरियोना क्लास है कर दी इट पासे मामा के इतर दी सारल ඊට පස්සේ දැන් දැන් වෙනකොට මට මේ මෙඩිටේෂන් ටිකවත් කරගන්න වෙලාවක් නැහැ අත්තම කිව්වොත් මට මේ තියෙන පැය 24ත් මදි මගේ ජීවිතේ තියෙන වැඩ කොටස කරලා ඉවර කරගන්න. ඉතින් ඒක නිසා මට ලොකු දේවල් වලට යොමු වෙන්න වෙලාවක් නැහැ. ඒක නිසා මං ඉතාමත් සරල භාවනා ක්‍රම දෙකක් මේ වෙනකොට කරගෙන යනවා. ඉතින් ඒ දෙක ඔයාලත් එක්ක ෂෙයා කරගන්න හිතුවා. ඉතින් මම ටිකක් අවුරුදු 11 12 කාලේ වෙනකොට මම ටිකක් දඟ ළමෙක්. ඉතින් ඇත්තටම ඉස්කෝලේ කාලේ හරිම දඟ ළමෙක්. ඉතින් මගේ අම්මා ඒක නිසාම තමයි මම මෙඩිටේෂන් වලට යොමු කරේ. මොකද මම තමයි පවුලේ එකම බබා අපේ ගෙදර. ඒක නිසා මම ටිකක් දඟ වැඩි. ඉතින් ඒක නැති කරන්න මගේ මනස රිලැක්ස් කරන්න තමයි මම ඇත්තටම මෙඩිටේෂන් වලට යොමු කරේ මගේ අම්මා. ඉතින් ඒව ආදරෙන් මේ වෙලාව මතක් කරන්න ඕන. ඉතින් ඒක ගැන මතක් වෙද්දි මම ටිකක් සෙන්සිටිව් වෙනවා. ඉතින් සමාව වෙන්න. ඉතින් භාවනාව කොහොමද ආලක රූපයට වැදගත් වෙන්නේ කියලා මම ඔයාලට කියන්න. ඉතින් භාවනාවෙන් ගොඩක් අය හිතන්නේ නැති මිරකල්ස් කරන්න පුළුවන් දෙයක්. ඉතින් මම මේ යෝගී කේක්වත් එහෙම කෙනෙක් නෙවෙයි. නමුත් මේ දේ ඔයාලගේ ජීවිතේට මේක බලලා එක්කෙනෙක් හරි මේ මම දෙන පණිවිඩය ඔයාලගේ ජීවිතේට ගත්තොත් වැදගත් වෙයි කියලා හිතලා තමයි මේ වීඩියෝ එක කරන්නත් හිතුවේ. ඉතින් ඒක නිසා එක්කෙනෙක් හරි මේ මම දෙන දේ ජීවිතේට අරගෙන ඔයාලගේ ජීවිතේත් ලස්සන කරගන්නවා නම් මම ගොඩක්ම සතුටු වෙනවා. ඉතින් මුලින්ම කියන්න ඕන භාවනාවෙන් වෙන ප්‍රධානම දෙයක් තමයි අපේ මනස සංසුන් කිරීම. එහෙම නැත්නම් මනස රිලැක්ස් කරනවා. ඉතින් ඔයා ගොඩක් අවිවේකී කෙනෙක් නම් ඔයාට දවස 30ව මහන්සි වෙන කෙනෙක් නම් ඔයාලගේ එක දවසේ එක විනාඩි 5ක් ඔයාල භාවනාවට යොමු වෙන්න ඔයාලගේ මනස සංසුන් කරගන්න. මොකද රූපේ ලස්සන කරන්න කැමති කෙනෙක් නම් අනිවාර්යයෙන්ම මනසේ නිරවුල් බව, මනසේ සංසුන් බව ඔයාලගේ ජීවිතයට වැදගත්. එහෙම නැත්නම් ඔයාලගේ ෆේස් එකෙන් විවිධ කුළුලෑන් එහෙම නැත්නම් ස්මෝල් බම්ස් වගේ තත් ඇති වෙන්න සමහර විට මේ ස්ට්‍රෙස් එක බලපාන්න පුළුවන්. ඉතින් බලන්නකෝ ඒ ලෙවල් කරන නංගි කෙනෙක් මල්ලි කෙනෙක් ඒ විභාග ආසන්න වුණාම යාළගේ ස්ට්‍රෙස් එක වැඩිවීමත් එක්ක මේ කුරුලෑ තත් වෙන පුළුවන්. ඉතින් ඒව නැති කරගන්න ඔයාලගේ ජීවිතේට භාවනාව එකතු කරගන්න අමතක කරන්න එපා. ඒ වගේම ඔයාලගේ මතක ශක්තිය වැඩි දියුණු කරගන්න ගොඩක්ම වැදගත් දෙයක් තමයි භාවනාව කියන්නේ. මොකද මනසේ සැහැල්ලුව මනසේ සංසුන් බව නිසා කෙනෙක් වාට කියන දේක් හොඳින් ග්‍රහණය කරලා ඒක අවබෝධ කරගෙන මනසේ දීර්ඝ කාලයක් තැම්පත් කරගන්න හැකියාව භාවනාවෙන් ඔයාලට ලැබෙනවා. ඒ වගේම අනවශ්‍ය විදියට කේන්ති යන කෙනෙක් නා අනවශ්‍ය විදියට කෝප ගන්න කෙනෙක් නා ඒ කෙනාගේ ඉවසීම වර්ධනය කරගන්නත් ඔයාලගේ ජීවිතේට භාවනාව වැදගත් වෙනවා. ඒ වගේම භාවනාව නිසා සිත තැම්පත් වෙන නිසා ඔයාලගේ ඇඟේ තියෙන රුධිරය හොඳින් ගමනාගමනය ඇති කරලා ඔයාලගේ සමේ පැහැ වැඩි දියුණු කරන්නත් මේ භාවනාව ගොඩක් වැදගත් වෙනවා. ඉතින් ඒ වගේම අනිත් අයත් එක්ක ඉවසීමෙන් සතුටින් කාලය ගත කරන්න, ඒ වගේම තව කෙනෙක්ගේ හිත දිනා ගන්න පුළුවන් ප්‍රියමනාප කෙනෙක් බවට ඔයාලව පත් කරන්න මේ භාවනාවට හැකියාව තියෙනවා. ඉතින් ඔයාලට පේනවනේ අපේ ජීවිතේට මේ මම කිව්ව දේවල් වලට අමතරව භාවනාවෙන් ලැබෙන දේවල් අපි ලෙඩක් හැදලින් නැක්ිනේක නම් අපේ ලෙඩේ සුවපත් කරගන්න මිරකල්ස් ඇති කරන්න පුළුවන්
දෙයක් තමයි භාවනාව කියන්නේ. ඉතින් මම කියන්නේ මේකට මේ පැය භාගයක් විනාඩි 45ක් වෙන් කරන්න ඕනේ නැහැ. එක් දවසට විනාඩි 5ක් ඔයාලා වෙන් කරලා මේ මම කියන භාවනා ක්‍රම දෙක විතරක් කරලා බලන්න. ඔයාලගේ මනසට කොයිතරම් සැහැල්ලුවක් ජීවිතයට අලුත් බවක් එහෙම නැත්නම් ජීවිතේ වෙනසක් ඔයාලට බලා ගන්න පුළුවන් වෙයි. පෞද්ගලික මම මට අවුරුදු 11 ඉඳන් අද වෙනකන් කවමදාවත් භාවනා කරන්න නැතුව එක විනාඩි 5ක් හරි දවසට භාවනා කරන්න නැතුව මගේ දවස ගත වෙලා නැහැ. මොකද මට නිකන් ඒක මගේ ජීවිතේ එක පාට් එකක් වගේ එක කොටසක් වගේ. ඉතින් මාව දකින්න කෙනෙක් හිතන්නේ නැහැ සමහර විට මම මේ දේවල් කරන කෙනෙක් කියලා. ඉතින් ගොඩක් අය හිතන මං හරිම ස්ටයිල් එකට හැම ඉන්න කැමති කෙනෙක් කියලා. නමුත් ඇත්තලාන්තයෙන් මම ගොඩක් මේ දේවල් වලට කැමති කෙනෙක්. ඉතින් ඒ වගේම කියන්න ඕන මේක සිංහලද දෙමළද මුස්ලිම්ද මොන කෙනෙක්ට වුණත්. ඉතින් මම දන්නවා ගොඩක් මගේ ආදරණීය යාළුවෝ ගොඩක් මගේ යූටියුබ් චැනල් එකේ ඉන්නවා මුස්ලිම් අය, දෙමළ අය, ඉතින් සිංහල බෞද්ධ අය, හින්දු අය. ඉතින් මේ සියලුම දෙනාට එකසේ මනස රිලැක්ස් කරගන්න පුළුවන් ක්‍රමයක් තමයි මෙඩිටේෂන් කියන්නේ. ඉතින් මේක බෞද්ධයෙක් වෙන්න ඕනේ නැහැ මෙඩිටේෂන් එකක් කරන්න. මෙඩිටේෂන් එකකින් වෙන්නේ අපේ මනස රිලැක්ස් කරලා අපේ මේ වටා තියෙන ශක්තියන් අපි වෙතට අරගන්න එක. ඉතින් එතකොට අපේ ජීවිතයට අලුත් දේවල් ලස්සන කරගන්න අපි ඉවසීම ඇති කරලා මේ මුළු ලෝකෙම ලස්සන කරන්න පුළුවන් කෙනෙක් බවට ඔයාව පත් වෙනවා. ඉතින් මම මේ යෝග්‍යරේකවත් කවුරුත් නෙවෙයි මේක ගැන ලොකුවට ඔයාලට කියන්න. නමුත් මගේ පොඩි කාලේ ඉඳන් මට තිබුණු අත්දැකීම් එක්ක මේක ගැන ඔයාලත් එක්ක කතා කරන්න හිතුවා. ඉතින් මම මේ වෙනකොට කරන්නේ ඇත්තටම ඉතාමත් සරල මෙඩිටේෂන් දෙකක් විතරයි. මොකද මට කාලයත් එක්ක මේ දේ කරගන්න අපහසු නිසා. ඉතින් මම අද ඔයාලට මම කියන මෙඩිටේෂන් දෙකක් සරල මෙඩිටේෂන් දෙකක් කියලා දෙන්නම්. ඉතින් ඔයාලත් මේක අනිවාර්යෙන් දවසට විනාඩි 5ක් වැය කරලා බලන්න අමතක කරන්න එපා. ඉතින් ඊට කලින් ඔයාලා මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් මගේ YouTube channel එක subscribe කරන්න. ඒ වගේම මේ වීඩියෝ එකට කැමති නම් like කරන්න, comment කරන්න, යාළුවොත් එක්ක share කරගන්න. ඒ වගේම පල්ලෙහා තියෙන බෙල් අයිකන් එක ක්ලික් කරලා අමතක කරන්න එපා. එහෙනම් අපි බලමු මොනවාද මම කරන සරල මෙඩිටේෂන්ස් දෙක කියලා. දැන් ඔයාලා කොහොමද භාවනා කරන්න යන්නේ කියලා ඉගෙන ගන්න තමයි හදන්නේ. ඉතින් මුලින්ම ඔයාලට කියන්න වැදගත්ම දෙයක් තියෙනවා. ඉතින් ගොඩක් කට්ටිය භාවනා කරනකොට මම ෆොටෝස් වලින් දැකලා තියෙනවා, එහෙම නැත්නම් වීඩියෝස් වලින් දැකලා තියෙනවා ගොඩක් කට්ටිය විවිධ මුද්‍රා භාවිතා කරලා භාවනා කරනවා. يعني මෙන්න මේ විදියට භාවනා කරන අය ඉන්නවා, එහෙම නැත්නම් මෙන්න මේ විදියට භාවනා කරන අය දැකලා තිනවා. ඉතින් ඒක ඔයාලා ඉදිනදා ජීවිතේදී භාවනා කරද්දී මේ මුද්‍රා භාවිතා කරද්දී ගොඩක් සැලකිලිමත් වෙන්න ඕන. මොකද අපි හරි මුද්‍රාවේ හරි ආසනයේ ඇතුළු හිටියේ නැත්නම් අපිට ඒකෙන් ලැබෙන මිරකල්ස් ගන්න අමාරුයි. ඉතින් අපි භාවනා කරනකොට අපි හරි මුද්‍රාවක් තෝරගන්න ඕන, හරි පෝස් එක තෝරගන්න ඕන අපි කොහොමද ඉන්නේ කියලා. ඉතින් මෙන්න මේ මුද්‍රාවෙන් ඉන්නව නම් අපි අනිවාර්යයෙන් පద్මාසනෙ ඉඳගෙන ඉන්න ඕන. ඉතින් මම පద్මාසන වගේ දේවල් ගැන මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ නැහැ. මොකද ඒක යෝග සම්බන්ධ දේවල්. ඉතින් ඒක ගොඩක් හાર્ඩ්ලි වල ඉගෙනගෙන කරන්න ඕන දේවල්. ඉතින් එහෙම නැත්නම් ඔයාලට එදිනදා ජීවිතේදී ඔයාලා භාවනා කරද්දී ඔයාලා හරියට මුලින්ම වාඩි වෙන්න ඉගෙන ගන්න ඕන. මම දැකලා තියෙන ගොඩක් අය මෙන්න මේ විදියට තියාගෙන භාවනා කරනවා. එහෙම නැත්නම් මෙන්න මේ විදියට තියාගෙන භාවනා කරනවා. ඉතින් ඒ හැම දෙයකටම වඩා ඔයාලගේ දන හිස් මෙන්න මේ විදියට තියාගෙනකොට ඔයාලගේ කකුලටත් අමාරු, ටික වෙලාවක් යනකොට භාවනා කරන්නත් අපහසුයි. ඉතින් ඊට වඩා ඔයාලට ලේසි ඔයාලගේ මෙන්න මේ කකුල. මේ කකුල ඇතුළට තියෙන මෙන්න මේ කකුල ඔයාලට පුළුවන් උඩින් තියාගන්න. එතකොට හරිම ලස්සනට ඔයාලට පේනවා ඇති ඔයාලගේ දන හිස් දෙක සමාන්තරව පොළවට තියෙනවා. ඉතින් එතකොට ඔයාලට භාවනා කරන්න හරි ලේසි. ඉතින් මේ කකුල හරිම ඔයාලට කැමති නම් තව ටික කුඩින් මේ විදිහට තියාගන්න උනත් පුළුවන්. ඉතින් හරිම පහසුයි. එතකොට හරිම ලස්සනයි බලන කෙනෙක්ට ප්‍රියමනාපයි. ඉතින් මේ විදිහට කකුල තියාගන්න පුළුවන්. මේ කකුල
හොඳට ඇතුලින් තියාගන්න පුළුවන්. ඉතින් මේ විදිහට තියාගන්න කාරිම පහසෙ ඕන තරම් වෙලා භාවනා කරන්න පුළුවන්. ඉතින් අනිත් ප්‍රධානම දේ තමයි අපේ අත් තියාගන්න විදිය. අපි අත් කොයි වෙලෙත් තියාගන්න ඕන මෙන්න මේ අත් ප්‍රදේශ මණ්ඩල දිරු කට්ටි මෙහෙම භාවනා කරනවා. ඉතින් මේ තරම් හොඳ දෙයක් නෙමෙයි අපි භාවනා කරද්දී අපේ ඇඟේ සැහැල්ලු බව රිලැක්ස් එක එළියට ඒ වගේම අපේ එන මිරකල්ස් ගන්න අපේ අත් පය හොඳින් මේ විදිහට ඈතින් තියාගන්න ඕන. අපි භාවනා කරද්දී මෙන්න මේ විදිහට තියාගන්නවා නම් අපේ අත් දෙක මේ වටා එන ශක්තියින් අපේ ඇඟට ගන්න පුළුවන්. ඉතින් ඒකත් ඔයා මතක තියාගන්න. ඉතින් අනිවාර්යයෙන්ම ඔයාලා මුද්‍රාවක ඉන්න හරි පෝස් එකක් දන්නේ නැත්නම් ඕන කෙනෙක්ට මෙන්න මේ විදිහට කකුල් දෙක තියාගෙන මෙන්න මේ විදිහට කකුල් දෙක තියාගෙන මෙන්න මේ විදිහට අත් දෙක සැහැල්ලුවෙන් මෙන්න මේ විදිහට තියලා ඔයාලගේ ෂෝල්ඩර්ස් වලින් හොඳට අත් දෙක ඇඩ් කරලා මේ දෙපැත්තට හොඳට අපේ ශක්තිය ගන්න පුළුවන් විදිහට මෙන්න මේ විදිහට තියලා ඔයාලට භාවනා කරන්න පුළුවන්. මෙන්න මේ විදිහට අත් දෙක හොඳට දිගෑරලා මේ විදිහට ඇස් දෙක පියාගෙන ඔයාලට මම කියලා දෙන පළවෙනි මෙඩිටේෂන් එක තමයි මේක. ඉතින් මෙන්න මේ විදිහට අත් දෙක තියාගෙන හුස්ම ගැනීම පිට කිරීම හුස්ම ගැනීම පිට කිරීම මෙන්න මේක ගොඩක් කටි ගණන් කර කර කරනවා. ඉතින් එහෙම ගණන් කරගෙන කරන්න ඕනේ නැහැ. ඔයාලට ඇති තරමක් ඔයාලට තප්පර කීපයක් ඔයාලගේ හිතෙන් හුස්ම ගැනීම සහ පිට කිරීම ගැන පමණක් හිතලා ඔයාලට මේ මෙඩිටේෂන් එක කරන්න පුළක් හරිම ලේසි. ඉතින් ඔයාලට ටික වෙලාවක් ඇද්දි මෙහෙම ඉන්න පුළා එහෙම ඉන්න නැතු කොයි වෙලේ හොඳට අත් දෙක සැහැල්ලුවෙන් ඈතින් තියලා මේ විදිහට ඔයාලට භාවනා කරන්න පුළුවන්. ඉතින් මේක හරිම ලේසි විනාඩි 5ක් විතර ඔයාලට මේ මෙඩිටේෂන් එක කරන්න පුළුවන්. ඉතින් මෙන්න මේක තමයි පළවෙනි මෙඩිටේෂන් එක මම ඔයාලට කියලා දුන්න. ඒ වගේම මේ පෝස් එකෙන් ඉඳලා ඔයාලට කරන්න පුළුවන් අනිත් ලේසිම මෙඩිටේෂන් එක තමයි මම දැන් කියලා දෙන්නේ. ඉතින් ඒකටත් මේ දෙට ඔයාලගේ අත හොඳට දිගෑරලා මේ විදිහට තියලා ඔයාලගේ අත් මේ අතින් ඔයාලගේ මෙන්න මේ විදිහට අත් දෙක අත කෙලින් තියලා වාගේ නාස්පුඩු වහන්න. මේ නාස්පුඩු වහලා එක නාස්පුඩුවකින් තුන් වාරක් වහලා හුස්ම ඉහළට ගැනීම පහළ හෙලීම කරන්න එක නාස්පුඩුවක් වහලා. ඉතින් මේක තදින් වහ ගන්න නෙවෙයි සාමාන්‍ය ප්‍රමාණයෙන් වහලා ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට හුස්ම ගැනීම හිට කිරීම හුස්ම ගැනීම හිට කිරීම හුස්ම ගැනීම පිට කිරීම කරන්න. ඊට පස්සේ අනිත් අත ආයෙ පාරක් නැවත ඒ විදිහටම තියලා අනිත් නාස්පුඩුව මේ විදිහට වහලා හුස්ම ගැනීම පිට කිරීම හුස්ම ගැනීම පිට කිරීම හුස්ම ගැනීම පිට කිරීම මෙන්න මේ විදිහට ඔයාලට ඒ මෙඩිටේෂන් එක කරන්න පුළුවන්. ඉතින් මම මේ බ්‍රීතින් මෙඩිටේෂන්ස් දෙකක් විතර අද ඔයාලට කියලා දුන්නේ මොකද මම හිතන්නේ මෙඩිටේෂන් පුරුදු වෙන කෙනෙක්ට මුලින්ම කරන්න පුළුවන් සරලම මෙඩිටේෂන්ස් දෙකක් මේක. ඉතින් ඔයාලා අනිවාර්යයෙන් මේක ට්‍රයි කරලා බලන්න ක්‍රම දෙකක්. මේ විදිහට අත් දෙක තියාගෙන එක මෙඩිටේෂන් එකක් කරනවා. ඒක විනාඩි 3-4ක් ඔයාලට කරන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මේ විදිහට ඔයාලගේ එක නාස්පුඩුවක් වහලා හොඳින් හුස්ම ඉහළට ගැනීම සහ පිට කිරීම කරන්න පුළුවන්. අනෙත් නාස්පුඩුව වහලා හුස්ම ඉහළට ගැනීම සහ පිට කිරීම කරන්න පුළුවන්. මෙන්න මේ භාවනා ක්‍රම දෙක ඔයාලා ට්‍රයි කරලා බලන්න කොහොමද කියලා. මං හිතන්නේ ඉගෙන ගන්න කෙනෙක්ට අපි එකිනෙදා ජොබ් කරන කෙනෙක්ට මනස රිලැක්ස් කරගන්න හරිම පහසු මෙඩිටේෂන් එකක්. ඒ වගේම වැදගත් දේ තමයි අපි මෙඩිටේෂන් එක කරද්දී හොඳට ඍජුව අපේ කොන්ද කෙලින් තියාගන්න ඕන. එහෙම නැත්නම් ටික වෙලාවක් යද්දී ඔයාලේ කොන්දේ ආබාධයක් වෙන්න පුළුවන්. ඒක නිසා මතක ඇතුව හොඳ ඍජුව කොන්ද කෙලින් තියාගෙන මේ භාවනා ක්‍රම ටික කරලා බලන්න. ඉතින් හරිම ලේසි. ඔයාලට මං හිතනවා මොකක් හරි මාට මේක ගැන ගැටලුවක් තියෙනවා නම් පල්හෙන් කමෙන්ට් එකක් දාන්න. ඉතින් ඔයාලා මේ මෙඩිටේෂන්ස් වලට කැමති නම් මම ඉස්සරහට මෙඩිටේෂන්ස් වීඩියෝස් ටිකක් අරගෙන ඉන්නම්. ඔයාලා කැමති නම් මට පල්හෙන් කමෙන්ට් කරලා කියන්න. ඉතින් හාර්ඩ්ලි ඔයාලට කරන්න පුළුවන් මෙඩිටේෂන්ස් ටිකුත් මම ඔයාලට කියලා දෙන්න. ඉතින් මේ අතරෙම මම ගොඩක් මාස මෙඩිටේෂන් එකක් තමයි මෛත්‍රී භාවනාව කියන්නේ. ඉතින් ඔයාලට ඒකත් කරන්න පුළුවන්. මං හිතන්නේ ඒක ඕනම කෙනෙක් දන්න දෙයක්. ඉතින් මේ අතරේ මේ මෙඩිටේෂන්ස් දෙකට අමතරව ඔයාලට පුළුවන් නම් මෛත්‍රී භාවනාවත් කරන්න. ඔයාලට ඒක ගොඩක්ම වැදගත් වෙයි.
අද වීඩියෝ එක මම හිතනවා මගේ YouTube channel එකේ දාපු හැම වීඩියෝ එකටම වඩා මට නම් හරිම ස්පෙෂල් වීඩියෝ එකක් ඒ වගේම අපි හැමෝගෙම ජීවිතවලට ගොඩක් වැදගත් වීඩියෝ එකක් වෙන්න ඇති කියලා ඉතින් ඔයාලගේ ජීවිතේ ලස්සන දේවල් ඇති කරගන්න හැමෝටම ප්‍රියමනාප කෙනෙක් වෙන ඔයාලගේ සමේ පැහැ දිනෙන් දින වර්ධනය කරගන්න ඔයාලගේ ජීවිතේ ලස්සන තැනක් බවට පත් කරගන්න ඔයාලට මේ අද මම කියලා දීපු मेडिटेशन देख वैदगात्व कल हितनवा इत मीट वडा गोटा गैमरी अब जीवित खराने पुला मेडिटेशन तीनवा इत मम दवा मे दिखा करगा गोडा अपहस वाले टाइम मेनेजमेंट इतनी विना पहाल मेवेन मेकरला अनिवार्य मेक कर्ल बला अलगे जीवित हेतवेन अलुत्न सलुत्मकद वाले लभन सत्य मे वे जीवित गोटा वैदगा करगने वाल हेमोम गुड परश्रम वाल हेमोटम मम मगे हदवती गुड कादरे।